ආයුබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදම ගෙදර ප්‍රථම නවදහනේ උදෑසන පුවත් සිරස්තල වෙත විසිවන සංශෝධනය වහා අවලංගු කළ යුතුයි දේශපාලන හොරුන්ට පක්ෂයක් පාටක් ජාතියක් නැහැ ප්‍රශ්නයක් වුණොත් හැම පක්ෂකම හොරු එකතු වෙනවා මටත් තුනේ එකමයි හිටපු ජනපති මෛත්‍රී පවසයි සමාගම් දෙකම තම තමන්ට හොරු කියාගනි පරිභෝගිකයින් හොරු එලවන්නේ ඉල්ලයි තම තමන්ට හොරු කියාගනි පරිභෝගිකයින් හොරු එලවන්නේ ඉල්ලයි ගනුදෙනු කරුවන්ගේ ගිණුම් වල ඇති ඩොලර් රුපියල් කරන්න බැංකු වලට උපදෙස් දුන්නේ නැහැ මහ බැංකු අධිපති කියයි විදේශ මුදල් අර්බුදේ හමුවේ විදේශගත අධ්‍යාපනය ලබන සිසුන් අමාරුවේ डॉलर बिलियन तुनाक हम बुनानम ऐ तेल नयु देख बाण नेत्ते ईलंग दिन अटतुल नायवर लिपि निकुत कले नेतिनम पेट्रोल डीजल हिगेयाक पाटली अनतुरु अंगवाई भूमिते लिप्सह विदुली उदुन होया गन्न एत्तेम नेति तरम मेवन विट इता बाल भूमिते लिप्सह विदुली उदुन किसिदु प्रमितियकिन तोरव रटट गला एमिन तिवेनवा बललुंट असरेन्ने बोहोम पमा वेला මේ භූමිතෙල් ලිප් සහ විදුලි උදුන් බාලේවා වුණොත් තවත් මහා විනාශයකට පාරිභෝගික ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ අතර දිගින් දිගටම ලිට්‍රෝ සමාගම ලාෆ් සමාගමටත් ලාෆ් සමාගම ලිට්‍රෝ සමාගමටත් චෝදනා කරගෙන සිටිනවා. ඒ බාල ගෑස් සම්බන්ධයෙන් ජනතාව නම් මේ දෙගොල්ලන්ටම සාප ඉල්ලනවා. අදත් රට පුරා ගෑස් පෝලිම් දක්නට ලැබුණා. गैस आश्रित पिपिरीम सह गैस हिंगियात समग भूमि तेल सह विदुली उदुन संधा हितागन्न बेरितरम इल्लुमा कैतिवुना एवगेमै राइस कुकर संधात अद विशाल इल्लुमा कैतिवी तिबेनवा बोहो पिरिस आरक्षाव वेनुयेन मे उपकरणवलट मारुवेमिन सिटिनवा महिलाद अद बरपतल माफियावा क्रियात्मकाय किसिंदु प्रमितियक नेतुव विदुली लिप सह भूमि तेल उदुन रटतुलट एवित एवगेमै हितुमतेट कैमति गणंवलट मेवा अलविबेनवा प्रमितियक बलन्ने नेतिव मे विदिहट भूमि तेल लिप सह विदुली उदुन चौथ लिट्रो समागम की अपे रटट बाल गैस लाभ समागम की මේ 18 ලීටර කතාව මේ සමාගම් දෙකම කුඩා ප්‍රමාණයට කරු පරීක්ෂණය. දී එතුමා අපේ සමාගමට කියනවා 18 ලීටර ගෙනාව කියලා. එතුමත් මේ 18යි ලීටර සිලින්ඩරේ මාකට් එකට දැම්මා. ලාෆ් සමාගම කියන්නේ තමන්ගේ කහපාට සිලින්ඩර නිල් පාට කරලා හොරට අලෙවි කරන බබයි. අපේ ගෑස් සිලින්ඩර එකතු කරලා නිල් පාට කරනවා සංවිධානාත්මක. විවිධ ප්‍රදේශවල කහපාට සිලින්ඩර එකතු කරලා නිල් පාට වලට හැරීමේ සංවිධානාත්මකව සිද්ධ කරනවා. මේක කර්මාන්තයක් විදියට තමත් ජනතාවට නම් මේ සමාගම් දෙකම දැන් හොරු ගානටම ගිහින් මේ දෙගොල්ලෝගේම අධික ලාභය වෙනුවෙන් පාරිභෝගිකින් රවටන බව ඉතා පැහැදිලි. ඇත්තටම පාරිභෝගිකින්ට වංචා කළ අනතුරු හෙළු සමාගම් ලොක්කන්ට එරෙහිව අඩුම ගානේ රටේ සාමාන්‍ය නීතිය යටතේවත් අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ නැද්ද? මේ ගෑස්වල සංයුතිය අඩු කළයි කියලා ලසන්ත මාලගේ මතුමත් කියනවා. ඇයි මේ පොලිස් අත්අඩංගුවට ගන්න පුළුවන්නේ? ඇයි සබපිට අත්අඩංගුවට ගන්න නැත්තේ? ඒ ගැන ක්‍රියාත්මක වෙන්න. එක ඔය එකම රටම එකම නීතිය වෙන්න අපි බලධාරීන්ට කියනවා අනිවාර්යයෙන්ම මේගොල්ලන්ට මොන හරි නීතිමය පියවරක් අරගන්න කියලා වෙලලා. දැන් ගෑස් එක පත්තු කරලා වැඩේ කරගෙන ගියාට බයයි කොයි වෙලාවෙ පුරයිද දන්නේ නැහැ කියලා. ගෑස් ඉන්දියක් ගෙනත් තියෙනවා මේක මේ පත්තු කරන්න ගහන්න බයයි. ප්‍රමිති ගත කියලා රතු ලේබල් එකක් එවලා තියෙනවා. ඉතින් ඒ වුණාට හැමතිස්සෙම කියනවා තාම ඒව වෙනලපොළ නිකුත් කරලා නැහැයි කියලා. සමාගමේ සභාපති ටීවී එකේ ඇවිල්ලා කියනවා එක එක ඒවා. ඒ වුණාට අපිට නියමිත ගෑස් සිලින්ඩරයක් තාම ලැබුණේ නැහැ. මේ සංවිතියේ වෙනස් කරපු දෙන්න එළිය තියලා තියෙන්නේ මොකටද? ඒ දෙන්නගේ වරද හොයලා ඒ දෙන්නට කරන් දෙන දනුවම දෙන්න ඕන නේද? ඒ ගෑස්තරේ ඉවරයක් කරන්න බැයි නම් ඔයාලා මේ වැඩේ නවත්තලා ගෙදර යන්න. මේක මේ දෙපැත්තම බොරු බයිලයක් ගහන්නේ. දෙපැත්තම බෝලේ පාස් කරනවා. තාමත් තියන්නේ ඒ ගෑස් එකම තමයි. ලිටර කෙනුත් එන්නේ, ලාප්ස් කෙනුත් එන්නේ දෙකම එකම ගෑස් එක තමයි. එඩිතරව කලි කර රවට්ටලා තියෙන අපි. සමාගම් දෙකේ ඉන්න අධ්‍යක්ෂකලා මං හිතන්නේ මේ ආණ්ඩුවේ හෙන්චයිලා ඉතින් ඒ පැත්තට නටනවා මේ අපිට උද
මෙයා කරන්නේ නැහැ ඉතින් යාලට කවදාක දඩුවමක් දෙන්නේ නැහැ ලොක්කෙකුට කවුරුවත් රට පුරා ගෑස් පෝලිම් දක්නට ලැබුණා ගෑස් එහෙම තියෙනවද ගෑස් අපද කොහමද පෝලිම මම කනවත් කියන්නේ අන්නේ දැන් කියලා නම් මට බඩේ කැක්කුම කියලා රට හන්දෑවේ කියන්න ඌ ගෑස් පෝලිම් හොඳයි ඉතින් නමුත් බතු නැති රට නෙමෙයි මේක හදන්න බුලන් ගෝඨාභේට එයා ඇමරිකාවෙන්ද ලාපෙක් කෙනෙක් ඔබට සතුටුයි කියලා අහන්න මම දැන් ඊයෙත් ඇවිල්ලා බැලුවා ඊයෙත් නෑ ඊළඟට කියලා වස් කියන්න තියෙන සනීපයි කියන එක විතරයි ඔය එක දෙයකින් නෙමෙයි හැම දෙයකින්ම අපහසුතාවයට පත් වෙලා අම්බලංගොඩ ප්‍රදේශයේ පාන්දර දෙකේ සිට ගෑස් පෝලිමේ සිටි අයකු රෝහල්ගත කිරීමට පවා සිදු වුණා. අම්බලංගොඩ ගෑස් බෙදා දුන්නේ පොලිසියද මැදිහත් වීමෙන්. මේ අතර නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරිය නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් අලෙවි නියෝජිතයන් ව්‍යාජ ලෙස සංගවාගෙන සිටි ලිට්‍රෝ ගෑස් සිලින්ඩර පාරිභෝගිකින්ට බෙදා දීමට කටයුතු කර තිබුණා. ප්‍රදේශ කිහිපයකින්ම ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වුණා. තවත් ගෑස් නැවක් හම්බන්තොට වරායට පැමිණ තිබෙනවා. මේ අතර සමගි ජන බලවේගය රහස් පොලිසියට ගියා. ඒ ගෑස් සම්බන්ධව සිදු කර තිබූ පැමිණිල්ලේ ප්‍රගතිය පරීක්ෂා කිරීමටයි. මේ පැමිණිල්ල දාලා අද වෙනකොට මාසයකට ආසන්න කාලයක් ගත වෙනවා. තවම කිසිදු ආකාරයේ ප්‍රගතියක් ඉස්සරහට ඉක ගිහිල්ලා නැහැයි කියන එක අපිට හැඟුණා. විශේෂයෙන්ම පාරිභෝගිකයින් සිවිල් සංවිධාන ලිට්‍රෝ සමාගමේ මේ සම්බන්ධව කට උතරයක් ගන්න එන්න කියලා ඔවුන්ට දන්නලා තිබෙනවා. ඔවුන් තව වෙනකන් කට උතරයක්වත් දෙන්න ඇවිල්ලා නැහැ. නීතිපති දෙපාර්තමේන්තුව මීට මැදිහත් වෙන්න ඕනේ මේ කියනවා නීතිපති දෙපාර්තමේන්තුවට ලිඛිතව යවුවා නමුත් ඒකේ ඒ අයගෙන් තාම ප්‍රතිචාරයක් නැහැ කියලා ලිට්‍රෝ ආයතනයට ලිඛිතව යවලා තියෙනවා තාම ඒ අයගෙන් ප්‍රතිචාරයක් නැහැ කියලා නයිවර ලිපි විවෘත කරන්නේ නැතිව පෙට්‍රල් සහ ඩීසල් නැව් දෙකක් වරායේ තබාගෙන සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා පවසනවා ඊළඟ දින අට තුල නයිවර ලිපි නිකුත් කළේ නැතිනම් පෙට්‍රල් ඩීසල් හිඟයක් ඇතිවන බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ. ඒ ඊයේ දින කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් समस्त අර්බුදේ විසඳන්න මේ ණය අර්බුදේ විසඳන්න මේ මාසේ ණය ටික ගෙවුවට පස්සේ සංචිත ඉවරයි සංචිත වැඩි කිරීම පිළිබඳ මායා කතා ඒ වගේම මහ බැංකුව අධිපතිගේ විහිළුවක් අද කිව්වනේ බිලියන් 3කින් වර්ධනය වුණා කියලා අපි අහනවා පෙට්‍රෝ චයිනා එකේ නැව් දෙකක් වරායේ නවත්තගෙන ඉන්නවා පෙට්‍රල් ඩීසල් බා ගන්න විදිහක් නැතුව එල්සී අරින්න නැතුව ඒවා එල්සී අරියේ නැත්තම් ඊළඟ දින 8 ඇතුළත පෙට්‍රල් ඩීසල් හිඟයක් එනවා ඒක නිසා ඔය හම්බුණයි කියන ඩොලර් වලින් කරුණා කරලා මේ එල්සී ටික ඇරලා පෙට්‍රල් ඩීසල් හිඟය මග අරින්න දැන් පිරිපහදුව වහලා ලබන 23 වෙනිදා පිරිපහදුවට බොරතෙල් නැව එන්න නියමිතයි අද මේ වෙනකන් ණයවර ලිපිය ඇරලා නැහැ කබ්‍රාල් මහත්තයෝ යා ඒ නිසා කරුණා කරලා ඒක අරින්න දැන්ටමත් මෙගවට් 220ක් ලංකා විදුලි බල මණ්ඩලයේ වහලා දාලා ඉවරයි රට විදුලි බල කප්පාදුවකට ලබන 15 වෙනිදා දැන් යන්න නියමිත බව විදුලි බල මණ්ඩලයේ මණ්ඩල පත්‍රිකා වලින් තේරෙනවා ඒ නිසා මේ පූචානම් කතා කයිවාරු කතා නරිවාද නවත්තලා කරුණා කළා මේ තෙල් සංස්ථාවේ ඇවිල්ලා තියෙන නැව් දෙක බා ගන්න පිරිපහදුවට තෙල් ටික සපයන්න විදුලි බල මණ්ඩලයට ගල්ලංගුරු සපයන්න අද මම කියනවා මේ විධිමත් ක්‍රියාමාර්ගය නොගත්තොත් මාර්තු මාසයේ වෙනකොට රට දවැන්ත විදුලි බල අර්බුදයකට හා ඉන්ධන අර්බුදයකට යනවා තෙල් පෝලිං විදුලි බල කප්පාදු ජලය නැතුව මිනිස්සු වේදනාව විඳින තත්ත්වයකට පත් වෙනවා විසිවෙනි සංශෝධනයේ වහව අහෝසි කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. දේශපාලන හොරුන්ට පක්ෂයක් ජාතියක් නොමැති බවද ඔහු පෙන්වා දෙනවා. ප්‍රශ්නයක් වුණොත් මේ සියලුම දේශපාලන හොරු එකට එක්වන බවත් තමන්ටද සිදු වූයේ එවැනි සිදුවීමක් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. සමහර දේශපාලන පක්ෂ දැන් ආණ්ඩු හදලා දිනලා ජනාධිපතිත් වෙලා ඉන්නයි සමහර දේශපාලන. දැන් සමහර අයට ලොකුවට දැන් බලේ තියෙනවයි කියලා ටිකක් උඩින් යන ගතියක් ඇවිල්ලා. මේ රටේ ජනතාව හොරු නැති ආණ්ඩු හදන්න පෞගේ අවුරුදු 15ක් 20ක් ඡන්ද දීලා තියෙනවා. හැබැයි හොරු නැති ආණ්ඩු හදන්න තමුන්නාසල ඡන්ද දෙනවා. ඡන්ද ගත්තට පස්සේ ආණ්ඩුව හොරුන්ගේ ආණ්ඩුවක් බවට පත් වෙනවා. දැන් අද රටේදී වෙන ප්‍රශ්නත් එක්ක දූෂණය වංචාව කියන කරුණු වලදී අපි පැහැදිලිව කියන්නේ මෙතෙක් පැවති සම්ප්‍රදායික ආණ්ඩු නොව මෙතෙක් පැවති ආණ්ඩු වලට වඩා වෙනස් ආණ්ඩුවක් අපි සැදිය යුතුයි කියන එක. බණ්ඩාරනායක මහත්මයාගෙන් පස්සේ ආණ්ඩුවේ දූෂණ වංචා නිසා තමන්ගේ ආණ්ඩුවේ ඇමතිවරේ එළියට දැම්මේ මම ජනාධිපති කාලේ මමයි කියන එක මම තමුන්නාන්සලට මතක් කරන්න ඕනේ. අර කොළඹ පැත්තේ මහත්තයා. මට UNP එකත් එක්ක බොහොම ලස්සනට ගමනක් යන්න තිබුණා. වරුන්ට විරුද්ධව මම පියවර ගත්තේ නැත්නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ගිය අවුරුද්දේ සම්මත කරපු 20 වෙනි සංශෝධනය අවලංගු කරන්න ඕනේ. අපි සම්මත කරපු 19 සංශෝධන සහිතව සම්මත කිරීම අවශ්‍ය වෙනවා රට ඉස්සරහට ගෙනියන්න.
මට්ටුඩු මාපියාව විනාශ කරන්න කතාගේ හැම පියවරක්ම ගත්තා. අන්තිමට බලපුවාම උඩු වලට අල්ලලා හිරේ ජීවිතාන්තය දක්වා මරණීය දඬුවමට නියමෙලා හිරේ ඉන්නෝ. හිරගෙදර ඇතුලේ ඉඳගෙන කුඩුජා වාරම කරනවා එළියේ. ඉන්නේ ඇතුලේ. මං එයාගෙන් පස් දෙනෙක් අරගෙන තමයි අස්සම් කරුවේ මුංග එල්ලන්න ඕනේ. මුංග එල්ලන්න ඕනේ කියලා පස් දෙනාට මං අස්සම් කරපුවාම ඒ කාලේ හිටපු අගමැතිතුමයි මගේ ඒ කාලේ හිටපු විපක්ෂ නායකතුමයි දෙන්නම පාර්ලිමේන්තුවේ දෙන්න එකට අත්වැල් බැඳගෙන ප්‍රකාශයක් කෙරුවා. හපෝ මරණීය දඬුවමේ කුඩුකාරයින් දෙන්න හොඳ නැහැ කියලා. රටවල් හදන්න ඕනේ එහෙම තමයි නැතු මේ රටවල් හදන්න බැහැ මේ රටේ රාජ්‍ය දේපල වක්කම් මහ ජන දේපල ගසා ගන්නවා නම් කොල්ල ගන්නවා නම් හොරකම් කරනවා නම් මේ රටේ තියෙන උනේ චීනයේ සිංගප්පූරුවේ තිබෙන ක්‍රමය මාස 3ක් නැත්නම් 6ක් ඇතුළත නඩු අහලා ඉවරේලා මරණීය දඬුවම් මරණීය දඬුවම් ජීවිතාන්තය දක්වා හිරේ නම් හිරේ ඒ විදිහට දඬුවම් දීමක් හදන්න ඕනේ චීනයේ සිංගප්පූරුවේ වගේ දේශපාලනය කරන හොරුන්ට පක්ෂයක් නැහැ ආගමක් ජාතියක් භාෂාවක් किसी देख में देशपाल ने इन्हें होर काम करने एक उपर प्रश्न एक पिक्चर का मां मुक्कों होर भी कहते थे लाओ वो बेर गाना पाए ते मटा उन्हें एक आई आंडू करने कोटे मगे आंडू ए हिटर बु होरु रानी एक्सप्रेशन में हाथ दले खंडा है वो माह बैंक खड़े हुए निश्चित एक आले हिटर बु अदर इन्हें पोहट पे ना है कि योग को मेकटे का तू ना ओको मेकटे चला मट गया මට බයින එක කුමාරප කියන එක නෙවෙයි කියන්නේ දුන්න මට වෙනම සම්මානයක් දෙන්න ඕනේ ලෝකේ කවුරුත් එහෙම දෙයක් කරලා නැහැ ආර්ථික අර්බුදයේ ඩොලර් අර්බුදයේ විසඳ ගන්න අපේ බැසිල්ලු නැනම් එක දිගට අරහට බියගම ෆැක්ටරියේ සල්ලි ගන්නවා මේ ෆැක්ටරියේ තියෙන හින්දා මැෂින් එකේ ඉතන මා ජනාධිපති කාලේ ඔබ බලන්න ගියා මේ සල්ලියක් උගන්න හැටි මම මේ ආයතනයට ගිහිල්ලා මමත් බැලුවා අපේ රටේ සල්ලි කරන්නේ නෙවෙයි ඒගොල්ල වෙනත් රටවල් වල ටෙන්ඩර් අරගෙන ඒ රටවල් වල සල්ලි බියගම ගන්න ඒක නිසා රුපියල් ගහන්න පුළුවන් ඕන තරම් ගහලා එළියට දාන්න පුළුවන් හැබැයි ඒකෙන් ඇතිවන ආර්ථික විද්‍යාවේ ආර්ථික අර්බුදය වෙනම කතාවක් ඒක මම කියන්නේ නැහැ තමුන්වන්සල දන්නවා එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් යලි තමුවන්නේ දහවල් 12ට මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් ඔබට සුවදායි දිනක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.